සංගීත කතාවට ආදරය කරනවාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මමද වීඩියෝ එක තුළින් ඔයත් එක්ක මේ වෙලාවෙදි කතා කරන්න බලාපොරොත්තු වෙන සැබෑම කාරණය ගැන කතා කරොත් මට මෙන්න මේ වගේ දෙයක් ගැන තමයි අද වීඩියෝ එක තුළින්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් තියාගන්න වෙන්නේ. ඉතින් ඔයා මේ වෙලාවෙදි හොඳටම දන්න මෙන්න මේ වගේ කාරණාවක් තියෙනවා කියන එක ගැන අමතක කරන්න හොඳ නැහැ. ඇත්තටම දසුන් ඉදිරියේදී තමන්ගේ නෝනගෙන් අහන කතාවක් ගැන තමයි මම අද වීඩියෝ එක තුළින්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලනවා මෙවැනි වීඩියෝ සමග සහසුද්දෙන්ම ඔයාට එකතු වෙලා ඉන්න උවමනාවක් තියෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න අනිවාර්යයෙන්ම share කරන්නත් අමතක කරන්න නම් එපා. ඉතින් කොහොම හරි ඇත්තටම කියනවා නම් දසුන් මහිට උදව් කරන්න ගොඩාක් කැමතියි කියන කෝයා විශ්වාස කරන්න ඕනනේ. හැබැයි ඒ වුණාට කොච්චර ආසාවෙන් මේ දේවල් වලට සහභාගී වුණත් අපිට මෙන්න මේ වගේ කාරණාවක් මෙතනදී කතා කරන්න පුළුවන් කමකුත් නැහැ කියන කතාව ගැන අද වීඩියෝ එක තුළින්ම සාකච්ඡා කරන්න ලොකුම අරමුණක් හදාගන්න පුළුවන් කියන කතාව ගැන අද වීඩියෝ එක හරහා ෂෝ එකටම මතක් කරන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් හැබැයි ඉතින් දැන් මහී මේ කරපු දෙයට පොඩ්ඩක්වත් කැමති නෑනේ. මහී විශ්වාස කරන්නේ නැහැ මෙතනදී යාට සාධාරණයක් වුණා කියන දේ. ඇත්තටම අසේනුව මේ වෙලාවේ පසුතැවීමකට එහෙම නැත්තම් පසුබෑමකට ලක් කරන එක ගැන ඇත්තටම කියනවා නම් පොඩි හරි කැමැත්තක් තියාගෙන ඉන්න පුළුවන්කමක නෙවෙයි ඉන්නේ කියන කාරණාව අද වීඩියෝ එක තුළින්ම අපි සාකච්ඡා කරන්නට උත්සාහ කරනවා කියලයි මම මේ වෙලාවේදී කතා කරන්නට උත්සාහයක නිරත වෙන්නේ කියන දේ මතක් කරනවා. ඉතින් කොහොම වුණත් තව දෙයක් ගැන අපිට මෙතනදී මතක් කරලා දෙන්න පුළුවන්. දසුන් පැහැදිලි කරලා දෙය තමයි මේ වෙලාවේදී ඇත්තටම කියනවා නම් මහි ගොඩක් වේදනාවකින් ඉන්නේ. මේ වේදනාවත් එක්ක අපි කාටවත් මේ වෙලාවේදී කිසිම දෙයකට සමාවක් දෙන්න පුළුවන් තත්වයක නෙවෙයි ඉන්නේ. අනිත් එක තමයි මහේ මේ වෙලාවේ අසරණ වෙලා ඉන්නේ. ඉතින් ඒක තේරුම් අරගෙන අපි වැඩ කරන්න ඕනේ. නැත්තම් මහේ මානසික වැටුනොත් එහෙම අපේ සංගීත කණ්ඩායමත් ඉවරයි. ඒ වගේම තමයි අනිත් හැමදේමත් ඉවර වෙලා අපිට ප්‍රශ්න විතරක් මේ වෙලාවේ අයිති වෙනවා කියලයි මෙන්න මේ වෙලාවේදී කියන්නට උත්සාහ කරන්න කියන කතාව අපි මේ වෙලාවේ ලොකුවටම කතා කරන්නට බලාපොරොත්තු වෙනවා කියන කතාවත් මම මේ වෙලාවේදී ඔයාට සිහිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් කොහොම වුණත් මේ හැමෝම මේ වෙලාවේදී විශ්වාස කරන කාරණාවක් තියෙනවා. ඒක අපි මෙතනදී බලාපොරොත්තු වුණත් ඒක සතුටු වෙන්න පුළුවන් දෙයක්. ඉතින් අනිවාර්යෙන් දසුන්ගේ නෝන දසුන්ගෙන් සමාව ගනි.